මේ අවවැගීල මට ඉන්න බෑ විනාඩි 5ක් 10ක් අපිට අවවිද්දි ඉන්න අමාරුයි මට ඒ වෙලේ හැමතිස්සම කල්පනා වෙන්නේ අපේ අම්මා කොහොමද උදේ ඉඳලා හවස වෙනකන් අවවින්නේ කියලා මට හැමතිස්සම මතක් වෙන්නේ ඒක මට මතක් වෙනවා අම්මා ඕකෙන් ගොඩ ගන්න නම් ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ ඒක මට ඇත්තට මොටිවේෂන් එකක් වුණා අපේ තාත්තා නැති වෙනවා මම 3 වසරේදී अंतिम මෙන්න මෙච්චරක් විතර කොලවල මං ගණන් හදලා තියෙනවා එක්සෑම් එක ඉවර වෙද්දි. ඉතින් ඇත්තටම ගොත් ඒ හැදුවෙත් හෑන්ඩ් බිල් වල. මම ඉස්සර සල්ලි නෑ ඇත්තටම මේ මේව ගන්නත්. මම ඉස්සර කරන දේ ආයතනයේ අයියට කියනවා අයියේ පරණ හෑන්ඩ් බිල් ටිකක් දෙන්න. කියලා ඒ ටික අරන් ඇවිල්ලා තමයි ප්‍රශ්න හැදුවේ. අම්මා කුලි වැඩ කරන්න ගත්තා. මං 3 වසරේ. ඉතින් අම්මා කුලි වැඩ කරන්න පටන්ගෙන අම්මා හැමදාම උදේට කිලෝමීටර් 3ක් පයින් යනවා දරුවා. පන්ති සල්ලිල්ලන්න අමාරුයි. ඇත්තටම අස් දෙක දිහා බලන් අම්මගේ මාසේ අවසානේ පන්ති සල්ලිල්ලන්න බෑ. ඊට පස්සේ මම සර් කෙනෙක් ළඟ පෝස්ටර් ගැහුවා. හෑන්ඩ් බිල් බෙදුවා. මට මතකයි මම සර් එක්කම පෝස්ටර් ගහනවා උදේ 6:30 ගෙදර ගිහිල්ලා ලේස්ති වෙලා අපෝ උදේ 8ට පන්තියට යනවා. දිස්ත්‍රික්ක 17ක ළමුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ළමයි 7කට අධික ප්‍රමාණයක්. අපි විශ්වාස කළා අපිත් එක්ක ඉන්නවා. අපේ පන්තියේ ළමයින්ගේ කාමරේ ගත්තොත් නිකන් අමුතු කාමරයක්. හරි හැමදැනම මයින්ඩ් මැප් පළවලා ෆ්ලෑෂ් කාඩ් බොක්ස් තියෙනවා. කියන්නේ Taman වැඩ කරන තැන සුපිරිටම තියෙනවා. Taman වැඩ කරන තැන පිළිවෙල නැතුව ඇත්තටම අපිට වැඩ කරන්න හිතක් දෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ නම කියලා මාමන් දුන්නා දෙනවට වඩා මගේ නම කියලා අම්මව තාත්තව දුන්නා දෙන තත්ත්වයටපත් වෙන්න. මොන ප්‍රශ්නේ ආවත් පළවෙනි පාර ෆේල් වුණා දෙවෙනි පාර ෆේල් වුණා අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ටාගට් එකට කොහොම හරි මහන්සියලා යන්න. ඉතින් මේ සාකච්ඡාව ඔගොල්ලෝ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි. අද අපි කතා කරන්න යන්නේ 2019 අපොස උසස් පෙළ විභාගයේ වාණිජාංශයේ ලංකාවේ පළවෙනියත් එක්ක. අයිවන් සම්පූර්ණ නම පොඩ්ඩක් කිය. මගේ සම්පූර්ණ නම නිරෝෂන් සඳරුවා. නිරෝෂන් මේ ළඟදි රිසල්ට්ස් ආවා. සමහරු ෆේල් වෙලා ඇති පාස් වෙලා ඇති මං ඉන්ටර් එකේ කිව්වා වගේ. අපේ ටාගට්ස් අපේ හීන අපි බොඳ වෙන්න දෙන්න හොඳ නෑ. මොන රිසල්ට් එක ඇවිල්ලා තිබ්බත්. ඉතින් අද ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ පළවෙනියා වෙනවා කියන එක ලේසි නෑ. ලංකාවේ පළවෙනියා වෙන්න කොච්චර මහන්සි වුණාද? ඇත්තම කිව්වොත් ඉතින් ගොඩක් මහන්සි වුණා. අපි මුලින් ඉඳන්ම මගේ අර මේ හොඳ ප්ලෑන් එකක් තිබ්බා. මගේ ඉස්සර මම ආසම ස්ලෝගන් එකක් තමයි මේ ප්ලෑන් ද වර්ක් වර්ක් ද ප්ලෑන්. අපි ඉස්සෙල්ලා අපි ප්ලෑන් එකක් හදා ගන්න ඕන. මම මේ වැඩේ කරනවා අර වැඩේ කරනවා. ඊට පස්සේ ඒ ප්ලෑන් එක හදලා ඒ ප්ලෑන් එකට අනුව මම වැඩ කරා. ඊට පස්සේ වගේම තමයි මේ මගේ එකම අරමුණක් තිබ්බේ ඇත්තට මම ලංකාවේ පළවෙනිය වෙන්න කලින් ඉස්සර මම මේ හීන දකින්නවා. ඒ කියන්නේ ටීවී චැනල් වලට ගිහිල්ලා කොහොමද කතා කරන්නේ? ඊට පස්සේ ඉස්කෝලේ කොහොමද ගිහිල්ලා අර මම පිළිගන්නේ? ඒව මං හීන දැක්කා. ඊට පස්සේ හැබැයි මං ඒ හීන දැක දැක ඒ හීන විදිහටම යන දුන්නේ නැහැ. මං හැම තිස්සම ඒ හීන මතක් කර කර වැඩ කරා. ඉතින් ඒ වැඩ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මට මේක ළඟා කරගන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩක් කට්ටිය මට උදව් කරා මේ තැනට එන්න. ඉතින් ගොඩක් මහන්සි වුණා. සමහරු පළවෙනි පාර ෆේල් වුණාම නැත්නම් S3ක් ආවම අතහැරලා දානවා හීන. ටාගට්ස් බොඳ කරලා දානවා හීන බොඳ කරලා දානවා. ඒ ගැන මොකක්ද කියන්නේ? ඇත්තම කිව්වොත් මේ මගේත් පළවෙනි පාර ෆස්ට් ෂයි එක මම 2018. මම දන්නවා ගොඩක් විස්තර. නමුත් මේක ඔයාලට මොටිවේෂන් එකක් වෙයි. මේක ඔයගොල්ලෝගේ ජීවිතයට වැදගත් වෙයි. මමද ඒක තමයි නිරෝෂන්ව ඉන්ටර්වයුව කරන්න හිතුවේ. මේක ඔයාලගේ ජීවිතයට ලොකු මොටිවේට් එකක් වෙයි. අපි කතා කරමු. මගේ ෆස්ට් ෂයි එකේ රිසල්ට් එක A2 100යි.
හැබැයි මට රුහුණ විශ්වවිද්‍යාලයට එසුත් නැහැ ඩබ්ලිව්ත් නැහැ නෑ නෑ රුහුණ විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව හම්බුණා ඉතින් ඒත් මගේ හීනේ තිබ්බේ කොමර්ස් කරලා කියන කොමර්ස් කරන ඕනම ළමයෙක්ගේ හීන තමයි ජවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්නේ ජබුරට යන්නේ ඉතින් ඒක මගේ තිබ්බා ඉතින් ඒ නිසා මම පළවෙනි පාර අඩුපාඩු වුණා මේ දැන් අපේ නංගිලා මල්ලිරාඩ වෙච්ච තියෙන අඩුපාඩු අඩු වැඩි වශයෙන් මටත් සිදු වුණා අර ප්ලෑන් එක ගැව්වට ඒ ප්ලෑන් එකේ විදියටම කරන්න බැරි වුණා ඒ දිර මම ෆස්ට් ෂයි එකේදී එහෙම ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නැහැ ඇත්තමකොත් ෆස්ට් ෂයි එකේදීම ප්ලෑන් එකක් නැහැ ඒතර ප්ලෑන් එකක් නැහැ අර ඕ ලෙවල් කරා ඇත්තම ඕ ලෙවල් එකක් තියෙන්නේ A3යි A3යි අර ගොඩක් කට්ටිය කියනවා ලංකාවේ පළවෙනි කෙන්න A9 ඕන 9 A ඕන හරිද එහෙම කියලා ඉතින් ඇත්තරම මේ මගේ එහෙම තිබ්බේ නැහැ A3යි ඉතින් ඒ නිසා ෆස්ට් ෂයි එකේදී මට ලොකු අරමුණක් තිබ්බේ නැහැ අර යාළුවෝ කරනවට ඒ ලෙවල් කරා ඊට පස්සේ ඒ දෙකයි සී එකක් ආවා ඊට පස්සේ තමයි මම බැලුවේ මේක මගේ උපරිමේ නෙමෙයි මගේ උපරිමේ නෙමෙයි ඒ නිසා මම ප්ලෑන් එකක් ඇදුවා ඊට පස්සේ තමයි ප්ලෑන් එකට ආවේ එකපාරක් වැරදුනා හැබැයි වැරදුනාට පස්සේ මම පෙරදුනා කියලා හිතුවේ නැහැ ඊට පස්සේ මම ආපහු මේ මගේ උපරිමේ නෙමෙයි මම හොඳ ප්ලෑන් එකක් සහිතව නැගිට්ටා හැම තිස්සෙම මගේ අරමුණ තමයි මම හිටියේ ඉතින් ඒ නිසා මේ දැන් ගොඩක් අපේ නංගිලා මල්ලියට රිසල්ට් ඇවිල්ලා අත්තරලා තියෙනවා විභාගය අත්තරලා තියෙනවා ජීවිතේම එපා වෙලා වගේ තියෙනවා ඉතින් එහෙම කරන්න එපා ආරංචිය කියලා තියෙන මේ ගොඩක් ළමයි ගාමන්ට් යන්න පොඩි පොඩි ජොබ්ස් වලට යන්න සමහර රට යන්න ට්‍රයි කරනවා ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි කතා කරගෙන මෙහෙම රට යන කියන එක අපි දැන් ගොඩක් මම දකින දෙයක් තමයි ඒ ලෙවල් කියන්නේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය අහිමුණාට පස්සේ රට යන්න එහෙම යනවා හැබැයි මෙහෙමයි අපි ඩිග්‍රියක් අරගෙන හරි වැලීඩ්ව අපි රට ගියොත් අපිට ඊට වඩා වැඩි පඩියකට අපිට මේ රටය ගිහිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන් හැබැයි මේ ඒ ලෙවල් එක ගියාට පස්සේ ඒ ලෙවල් නැතුවත් ගියාට පස්සේ ඉතින් මේ අපිට අර පිළිගැනීම අඩුයි ඉතින් ඒ නිසා මම කියන්නේ මේ ඔබට තව කාලෙ තියෙනවා තාම නේ තව කාලෙ තියෙනවා ඒ නිසා මේ අත්තරින් එපා හරි ඒ නිසා අත්තරින් එපා වැඩ කරන්න ඔයාට පුළුවන් හැම විටම තමන් විශ්වාස කරන් තමන් විශ්වාස කරන තාක්කල් වර්ධින්නේ නැහැ ඒ නිසා තමන්ව දැඩිව විශ්වාස කරන්න ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් කරන්න පුළුවන් අනිවාර්යෙන් වර්ධින්නේ නැහැ නිරෝෂන් දැන් කිව්වනේ මේ ප්ලෑන් එකක් ගැහුවා කියලා දැන් පළවෙනි පාර A2යි C1යි ආවට පස්සේ ප්ලෑන් එකක් ගැහුවා කියවනේ කොහොම හරි ගොඩ යන්න ඕන කියලා දැන් මේක දැන් මේ බලන් ඉන්න අයත් ඒ ප්ලෑන් එක මොකක්ද කියලා බලන් ඉඳින් කියන්න කැමතිද ප්ලෑන් එක අනිවාර්යෙන් අනිවාර්යෙන් ඉතින් මෙහෙමයි තව කෙනෙක් ගොඩ යනවා අනිවාර්යෙන් මම කැමතියිනේ ඉතින් කොහොමද මේ ප්ලෑන් එක ගැහුවේ කොහොමද වැඩ කරේ ඒ තුනක් ගන්න ජපුරට යන්න ජපුරට ගියා විතර නම් මේ ලංකාවේ පළවෙනියා වෙන්න තරමේ ඒ ප්ලෑන් එක උච්චර ගොඩ යන්න කොහොමද මේ ප්ලෑන් එක ගැහුවේ ඒක මුලින්ම කියන්න ඕන දැන් මට පළවෙනි පාර කරද්දී ගොඩක් තිබ්බ ප්‍රශ්නක් තමයි මම පොත් මේසු උඩට ගියාට පස්සේ මම දැන් ඕන ගන්න account ගානක් හදන්න හැබැයි ඊට පස්සේ මට පේනවා මො account ටිකක් තියෙනවා ගොඩ ගාලා business ටිකක් තියෙනවා ඒ කියන්නේ මට එක වැඩක් අර අවධානය දීලා කරන්න බෑ ඒක තමයි මගේ ලොකුම අඩුපාඩු උනේ ඒ කියන්නේ මට එක වැඩක් අවධානය දීලා කරන්න බෑ මට මතක් වෙනවා අම්මෝ තව බාඩ මෙච්චරක් තියෙනවා මේ account වල බලන්න business වල මෙච්චරක් තියෙනවා ඉතින් ඒ වැරද්ද මම දෙවෙනි පාර කරද්දි නිවැරදි කරගත්තා මම day plan එකක් කියලා දෙයක් හැදුවා හරි ඒ කියන්නේ පොඩි පොතක් අරන් ඒ කියන්නේ පොඩි පොතක් අරන් මම ලියුවා අද නිදා ගන්නවා නම් අපි හිතමු අද මම රෑ 12ට නිදා ගන්නවා මම නිදා ගන්න විනාඩි 15ට කලින් හෙට මම මොනවද කරන්න කියලා මම ලියනවා මේ වෙලාවේ මම මේ ඉකෝන් කොටස බලනවා මේ වෙලාවේ මම accounting කොටස බලනවා මේ වෙලාවේ මම business ටික බලනවා මේකේ pass paper එක කරනවා ඒ වගේ මම දැඩි plan එකක් හදුවා day plan එකක් ඒතකොට ඒ day plan එක අනුව තමයි මගේ දවස ගත වෙන්නේ එතකොට අර මට අවුලක් ගියේ නැහැ මේක පාඩම් කරනවා මේක පාඩම් කරන්න වෙන්නේ නැහැ අරක පාඩම් කරන්න මම plan එක හදලා නැතිනේ මට තියෙන්නේ plan එක යන්න අනිත් දේ තමයි මේ දැන් ඔය අපි ලංකාවේ පළවෙනියෝ කේක TV program වලට යනවනේ ඊට පස්සේ ගියාට පස්සේ අපි කතා වෙනවනේ ආ කොහොමද පාඩම් කරේ අපි දැන් ඔහොම කට්ටියත් එක්ක කාඩ පාඩම් කරද්දී මම දැකපු දෙයක් තමයි අපි හැමෝම හදලා තියෙනවා අලුත් ප්‍රශ්න. ඒ කියන්නේ අපි හැමෝම හදලා තියෙනවා ගුරුවරු අපිට දෙන ප්‍රශ්නට අමතරව පාස් පේපර්ට අමතරව අපි තනියෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මම කරපු දෙයක් තමයි මම පොඩි පොතක් හැදුවා ලස්සනට පොඩි පිට කවරයක් දාලා මයිකේෂන් බුක් එකක් කියලා. ඒතර මේ මයිකේෂන් බුක් එක කියලා මම පාඩමෙන් පාඩමට මම අලුත් ප්‍රශ්න හැදුවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට මම හදන ප්‍රශ්න දැන් මේ පාඩම හොඳට පාඩම් කරලා හදන ප්‍රශ්න ඇත්තටම ටික දවසක් ගියාට පස්සේ මටත් හිතාගන්න බෑ මේකට උත්තරේ මොකද්ද කියලා. එච්චර අමාරු ප්‍රශ්න අපි හිත හිත හැදුවා. මයිග්‍රේෂන් බුක් එක ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ ගොඩාක් පිරිසක් ඒක කරලා තිබ්බා. ඒ වගේම තමයි මම තව කරපු දෙයක් තමයි මේ මයින්ඩ් මැප්.
ඒවගේ මම කරපු දෙයක් තමයි මේ මට කවුරුවක්වත් කියලා එක මට හිතෙල කරේ පොඩි කාඩ් එකක් ඇදුවා පොඩි කාඩ් එක උඩ මම පස්සේ දැම්ම ෆ්ලෑෂ් කාඩ් කියලා නමක් ඒතර ඒ කාඩ් එක මම හදලා මට දැන් පාඩම් හිටින් නැති දේවල් දෙනවනේ මම කර දෙයි කාඩ් එක ලියනවා ඒ කාඩ් එක ලියලා ඉවරලා අපේ ගෙදර තැන් තුනක විතර පොඩි ඉස්සර මම කරේ මේ ওই සිග්නල් අර මේ පෙට්ටියක් වගේ පොඩි මෙහෙම කපලා පොඩි පෙට්ටියක් වගේ හදලා තිබ්බා. ওই පෙට්ටි 3-4ක් මගේ අපේ ගෙදර තියෙන තැන් තුනක විතර. ওই පෙට්ටි 3-4ේ කාඩ් 3-4ක් දාලා තියෙනවා. එහා මෙහා යද්දි මම ওই කාඩ් එකක් අරන් බලනවා තියෙනවා. එතකොට අර එකම දේ දකින්නවනේ අර අමාරු දේවල් මට දකින්නවා. ඒ දැකීම නිසා මට ඒ අමාරු තැන් ඇත්තරම මේ මතක් වුණා. ඒක පැටලුනේ නැහැ. ඒ නිසා මට ඇත්තරම මේ ගමන ඉන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මම accounting කියන subject එක ගත්තොත් ඒකේ මම දැඩිව ගණන් හදුවා. මට මතකයි අන්තිමේදී මෙන්න මෙච්චරක් විතර කොළවල මම ගණන් හදලා තියෙනවා exam එක ඉවර වෙද්දී. ඉතින් ඇත්තටම ගොත් ඒ හැදුවෙත් hand bill වල. මම ඉස්සර සල්ලි නෑ ඇත්තටම මේ මේව ගන්නත් මම ඉස්සර කරන දේ ආයතනයේ අයියට කියනවා අයියේ පරණ hand bill ටිකක් දෙන්න කියලා ඒ ටික අරන් යන්න තමයි ප්‍රශ්න හැදුවේ. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මගේ plan එක ගියේ. මේක මේ same same plan එක නේ. මේක master plan එකක් ගහලා තියෙන්නේ කෙලින්ම ලංකාවේ පළවෙනිය වෙයි කියලා හිතුවද? අනිවාර්යෙන්. ඒ කියන්නේ subject තුන ලියලා ගෙදර ආවහම මම කාඩවකත් කිව්වේ නැහැ. අර දැන් මගේ අර මම එහෙම කියන්නේ නැහැ. මම හිතුවා වෙහෙබේ කියලා. ඉතින් ඒ දේ වෙලා තියෙනවාද? දැන් ඒතකොට නිරෝෂන් ලංකාවේ පළවෙනියක් තුනක්. ජපුරටත් තේරුණා. දැන් second year එකේ වැඩටි කරගෙන යනවා. ලස්සන plan එකක් ගහලා තමන්ගේ target එකට ගිහිල්ලා තියෙන්නේ ගොඩක් දුර. දැන් 75 80ක් වැඩ ඉවරයි. ඊට අමතරව දැන් degree එක ඉතුරු අවුරුද්ද දෙකකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. කාලය හරි අඩුයි. දැන් අපි හරි busy. දැන් රෝෂනුත් හරි busy. ඒ අතර දැන් ආයේ ලොකු බරක් කරට අරගෙන තියෙනවා. තව ලොකු පිරිසකගේ දැන් ලංකාවේ පළවෙනියා වුණා වගේ ජබුරට තේරුණා වගේ තව පිරිසක් campus වලට යවන්න ජීවිතේ ගොඩ දාන්න ලොකු try එකක් ගන්න. same same දැන් ලොකු පිරිසක් ඉන්නවා. ඒක ලොකු බරක්. වාගේ වැඩ ටිකට අමතරව තව ලොකු බරක් කරට අරන් තියෙනවා. එයි දැන් තමන් ගොඩ යනවට අමතරව තව මේ ලොකු පිරිසක් ගොඩ දාන්න හිතෙන මොකද? මෙහෙමයි. මම හිතන්නේ ඔය අයහනේ ක්ලාස් ගැන. එතකොට මෙහෙමයි ඕක මුලින්ම ඇත්තම කිව්වොත් ටියුෂන් කරන්න මම පෙළඹුණේ මුලින්ම නම් ඕකට අඩිදාලම උනේ දැන් අර කට්ටිය ආසයිනේ මගෙන් ඉගෙන ගන්න කොහොමද ඉගෙන ගන්නෙ? ඔය වගේ ගමේ 3-4 ගමේ කොහමරි 10ක් විතර නංගිල මල්ලි ටිකක් මට කොයි අයියේ පොඩ්ඩක් කියලා දෙන්න. ඊට පස්සේ කොහොම හරි එලට කියලා දුන්නා. කිසිදු මුදලක් අය නොකර ඉතින් මට පුළුවන් වෙලාවට ගිහිල්ලා මං කියලා දුන්නා. ඊට පස්සේ එලත් කොහොණේ අය ටියුෂන් කරන්න කොහොඳට තේරෙනවා. ඒ කියන්නේ මටත් ඒ කියන්නේ මම කියන්නේ ඒක සංගවිච්ච දෙයක්. ඒක මටත් තේරුණා මට උගන්නන්න පුළුවන් කියලා. හැකියාව තියෙනවා. හැකියාව තියෙ කියලා. එලත් කිව්වා මේ අයියෝලට පුළුවන් පටන් ගන්න කියලා. ඊට පස්සේ මේ මම group class පොඩි individual class වලට යමු වුණා. ඊට පස්සේ මට මේ අපේ රටේ තිබ මේ ආර්ථික තත්ත්වෙත් එක්ක බස් ගාස්තු අධික වුණා. ඒ වගේම තෙල් ප්‍රශ්න ආවා, කොරෝනා ප්‍රශ්න නිසා භෞතික පන්ති වහලා තිබ්බා. ඉතින් ඒ නිසා ඊට පස්සේ මේ සූම් තාක්ෂණය කියන එක ප්‍රසිද්ධ වුණානේ. ඉතින් ඒ නිසා මම බැලුවා මට මේ මුළු ලංකාවම ළමයින්ට උදව් කරන්න පුළුවන්. ඒ නිසා මම ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගත්තා. පළවෙනි ක්ලාස් එක තියරි 2022 ළමයින්ට. ඉතින් අද වන විට දිස්ත්‍රික්ක 17ක ළමුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ළමයි 7කට අධික ප්‍රමාණයක් අපි විශ්වාස කරලා අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ කට්ටියට දැන් වෙද්දි මම උගන්වගෙන යනවා මේ අවුරුද්දේ එළ විභාගෙට වාඩි වෙනවා. ඒ වගේම තමයි අද වන විට මගේ අර ඉන්ඩිවිජුවල් ගෲප් ක්ලාස් වල ළමයි 15 අවුරුද්දේ අපේ කැම්පස් එකේම ෆස්ට් ඉයර් එකේ ඉන්නවා. අපේ කැම්පස් එකේ තියෙනවා, තව කැම්පස් වල ඉන්නවා. ඉතින් හම්බුණු ගෲප් ක්ලාස් එකට හම්බුණාට පස්සේ ඉතින් අයියේ කියලා කතා කරලා යනවා. ඉතින් මට ඇත්තටම සතුටුයි. මම ඉතින් තවලින් තමයි ඔයගේ මේ සමහර උගන්නන්න පුළුවන් කියලා දැනගන්නේ ක්ලාස් වලින්. අනිවාර්යයෙන්. ඒකෙන් තමයි මම දැනගන්නේ. ඉතින් මේ මගේ ඊළඟ අරමුණ තමයි දැන් මම කැම්පස් යන්න අවුට් වෙන්න කලින් තවත් ලොකු පිරිසක් මම කැම්පස් ඉද්දී මගේ ළමයි ටිකක් කැම්පස් එකට ගේන එක ඉතින් ඒක අනිවාර්යෙන් මම කරන්න ගොඩක් මහන්සි වෙනවා අනිවාර්යෙන් දැන් ඒතර නිරෝෂන් ඔය ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ දැන් සමහරු කියනවා මේ ඔන්ලයින් ක්ලාස් සාර්ථක නැහැ සාමාන්‍ය ගුරුවරයා ස්ක්‍රීන් එකේ ළඟට පෙවුනට ළඟට ඇවිල්ලා කතා කරන්න බෑ මේක සාර්ථකද මේක සාර්ථක නැහැ කියනවා සමහරු මේක ගැන මොකද්ද කියන්නේ
මෙහෙමයි මම දකින විදිහට නම් ඒක සාර්ථකයි ඒක කෝණ තියෙනවා ඒ කියන්නේ තව කෙනෙක්ට මේක කියන්න පුළුවන් සාර්ථකයි මම දකින විදිහට නම් මේක අතිසාර්ථකයි හේතුව තමයි අපි වගේ අපි ඇත්තම ගොත් අපි ගම්වල ඇත්තම ගොඩාක් ඇතුළත ඒතොර අපිට ඉස්සර ක්ලාස් එකට යන්න උදේ 5 මාට නැගිටිනවා 5 මාට නැගිටලා ඉන්න ඕන 8ට තියෙන ක්ලාස් එකට යන්න ඊට පස්සේ ආපහු ටික තුරක් ගිහිල්ලා බස් එක නැගලා සාමාන්‍යයෙන් क्लास गिहिल पय हतर कड़ा पहाकड़ आसन खाले ऑनलाइन के खाले संपूर्ण मितर पय पहाकितरुकी अभी तुम पै हतर कड़करा लखनऊ की विभाग रसकर वगे मत में अभी तुम मट मुखरी हदीसी हेतु हदीसी हेतु पंदे सहभागे यदा करना मार मुकुट सक पाड़े हेबे रिकॉर्डिंग लाइव क्लास की गिया नंगिया पुलवा नोट के लिया हेबे मे ऑनलाइन क्लास की लमेट मुखर मे हेतु निशा क्लास सहभागे ඔයි අම්මලගේ තාත්තලගේ ප්‍රශ්නේ ඉස්සර මට මතකයි අපේ අම්මා මම එනකන් එයා දන්න වෙලාව 5 5ටනේ පන්ති වරෙන්නේ කොහොමද ගෙදරදී 7 8 වෙනව අම්මා 7 ඉඳන් උල්වස්ස ළඟ වාඩි වෙලා ඉන්නේ අම්මා එනකන් කොයි වෙලාව එනවද දකින්නකන් එයා යන්නේ නැහැ එයාට ෆෝන් නැහැ ඉස්සර මම ෆෝන් එකක් පාවිච්චි කරෙද්දී නැහැ ඉලවල් කරන කාලේ ඉතර අම්මා බලන් ඉන්නවා මෙයා කොයි වෙලාවෙද දන්නේ නැහනේ ෆෝන් නැද්ද දීලා කොතනද ඉඳි කියලා අහන්නත් බෑ හැබැයි මේ ඔන්ලයින් එකේ තමන්ගේ දුව පුතා ඉන්නවා අම්මගේ ඉස්සරහම හරිද එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊචන්නේ බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. පාක් යන්නේ නැහැ. පාක් යන්නේ නැහැ. කිසිඳ බය වෙන්න දෙයක් නැහැ. හරිද? එතකොට ඒකේ වාසිය තියෙනවා. ඒ වගේම තමයි මේකේ ඕනෑම හරිද? ඕනෑම ප්‍රදේශයේ ළමයෙක්ට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඩිස්ත්‍රික්ක 17ක ඉන්නවා කියලා. ඩිස්ත්‍රික්ක 17ක ළමයි ඉන්නවා. ඇත්තම කිව්වොත් වවුනියාව. ත්‍රිකුණාමලයේ මේ හැම ඩිස්ත්‍රික්කයකම පේදුරු දුඩු වෙන දෙවුන්දර දුඩු ළමයි ඉන්නවා. අනිවාර්යයෙන්. එතන ඒක නිසා ඒක වාසිය ගන්න. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි තව දෙයක් තමයි අපිට වැඩ කරන්න පුළුවන් කාලේ වැඩි. ඔන්ලයින් ඉතුරුයි කාලය. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් එකක් අපි අහලා නැහැ රෑ 9 12ට තියෙනවා. ඔව්. ඒ කියන්නේ වැඩි නෑ. තියෙන්න පුළුවන්. මම කියන්නේ ප්‍රසිද්ධව ලොකුවට නෑ. ඉතින් මේ ලයිව් ක්ලාස් එක ඔයාට ඕන වෙලාවක කියන්නේ සර් දාන ටයිම් එකත් එක්ක සහභාගී වීමේ හැකියාව තියෙනවා. අපි හිතමු මේ ළමයාට 7 9 පාඩම් කරන්න බෑ. සමහරක් වෙලාවට පාඩම් කරන්න බෑ. නිදිමත එනවා. නිදිමත එනවා. හැබැයි ඔයාට ඕන සර් ඒ වෙලාවේ ක්ලාස් එකක් දාලා තියෙනවා. එහෙනම් අන්න ඔයා පාඩම් කරන කම්මැලි වුණාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. සර් ඇක්ටිව්ව උගන්නනවා නම් ඔළුවට යන විදිහට උගන්නනවා නම් ටයිම් එක මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ. මම වටපිට සපෝට් එක දිනවනේ. ඒ කියන්නේ ලිහඩයිනේ වටපිට. අන්න රෑට කියන්නේ මාර නිහඩයිනේ. ඒ වගේම තමයි ඉස්සර මට මතකයි මේ අපි දැන් සමහර ක්ලාස් නම් දැන් ගෙදි දියුණුයි. අපි ගිහපු ක්ලාස් වල ඇත්තරම ඩාඩිය දාන. ඇත්තරම සමහරක් දේවල් ඔළුවට යන්නේ නෑ. අපි තමු දවල් 18 රත් දවල් 12ට උගන්නන විෂය කරුණා ඔළුවට යනවා කියන මාර අමාරුයි. ඇයි අපි ඉන්නේ මේ බේරනවා ඩාඩිය බේරනවා ඉන්නම බෑ. හැබැයි ඔබ ඔන්ලයින් නිද්දි හරිද සමහරක් වෙලාවට අම්මා කැමරක ළඟට ගෙනත් දෙනවා. අම්මා කවනවා හරිද තේක හදලා ගෙනත් දෙනවා. මාර සැලකිලි මේ ඔන්ලයින් සැලකිලි සැලකිලි. ඒ කියන්නේ gedara tamange kaambare tamai apada comfortable ma. එතනම ඉඳගෙන හොඳම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා කියන්නේ ගොඩක් වැදගත්. ඒක ගොඩක් ඔළුවට යන සම්භාවිතාව වැඩි. ඒත් එක්කම දැන් මට තව ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ සාමාන්‍ය ප්ලෑන් ටික මොන වගේ ප්ලෑන් ටිකක් තියෙන කට්ටිය ඔකට දාන්න. ඊට කලින් දැන් ලොකු ගමනක් ඇවිල්ලා ළමයි 700කට උගන්වනවා කියන්නේ ලේසි නෑ. ලංකාවේ පළවෙනියා වෙනවා කියන එකත් ලේසි නෑ. ජපුරට තේරෙනවා කියන එකත් දැන් පළවෙනියා වුණා කියන ජපුරට තේරෙනවා ඒක නතින්. මේ ලේසි පහසු වැඩ ටිකක් නෙමෙයි කරලා තියෙන්නේ. ලොකු ගමනක් නේ. පැරරුම් ලොකු ප්‍රශ්න ගොඩක් එක්ක හඳුළුත් එක්ක දහඩියත් එක්ක තමයි මේ ගමන එන්නේ නැත්තේ. වැටිච්ච තැන නැත්තේ. අනිවාර්යෙන් තියෙනවා. මම දන්නවා තියෙනවා කියලා. ඒක මට දැනගන්න ඕනේ. මේ මේක වාගේ ඒ වැටිච්ච තැන් මේ බලන් ඉන්න අර ලොකු මොටිවේට් එක. අනිවාර්යෙන්ම ඇත්තම කිව්වොත් අපේ තාත්තා නැති වෙනවා මම 3 වසරේදී.
තුන අවසරේ. එතකොට තාත්තගේ මූණ මතකයි. හැබැයි මතක වුණාට මේ අර මහලුකුවට අර තාත්තත් එක්ක ගිය ගමන් විශේෂයෙන් මතකයි. මහලුකුවට මතක නැහැ තාත්තා. තුන අවසරේ කියන්නේ පොඩි. ලා වයස අවුරුදු 8ක් වගේ ඇති. ඔව් 8ක් වගේ ඇති. දොර අපේ අක්කා 10 වසරේ. 10 වසරේ. අක්කට හොඳට මතකයි. අක්කට හොඳට මතකයි. මම 3 වසරේ. ඊට පස්සේ අපේ තාත්තා 3 වසරේ නැතුණාට පස්සේ අපිට ඉස්සර බේකරියක් තිබ්බා. හැබැයි තාත්තා නැතුණාට පස්සේ මේ සියල්ලම අපේ නැතිලා ගියා. කිසි දෙයක් නැහැ. අයියේ. අයියනේ. ඊට පස්සේ අපේ අම්මා අපිව තනි කරේ නැහැ. අම්මා කුලි වැඩ කරන්න ගත්තා. මම 3 වසරේ. ඊට අම්මා කුලි වැඩ කරන්න පටන්ගෙන අම්මා හැමදාම උදේට කිලෝමීටර් 3ක් පයින් යනවා දරු කඩන්න. ඒ වගේම තමයි මම මේ පාර යනවනේ ඉන්ටර්වල්ලකේදී කන්න එහෙම. ඒතර මට මතක් වෙනවා මම මේ අවුවේ ගිහිල්ලා මට ඉන්න බෑ. විනාඩි 5ක් 10ක් අපිට අවුවේදී ඉන්න අමාරුයි. මට ඒ වෙලේ හැමතිස්සම කල්පනා වෙන්නේ අපේ අම්මා කොහොමද උදේ ඉඳලා හවස වෙනකන් අවුවේ ඉන්නේ කියලා. මට හැමතිස්සම මතක් වෙන්නේ ඒක. මට මතක් වෙනවා අම්මා ඕකෙන් ගොඩ ගන්න නම් ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඒක මට ඇත්තටම මොටිවේෂන්ක් වුණා. අම්මාව ඔයාටම කියා ගන්නවා තමයි. මටම කියා ගන්නවා. ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ අම්මව උඩ දාන්න. ඒක මට හැම තිස්සම මම කම්මැලි වෙන වාරයක් පාසා. වැටෙන වාරයක් පාසා. තම මම හිත හයිය කරගත්තේ මගේ අරමුණ හයිය කරගත්තේ ඒකෙන්. ඒ වගේ පොයින්ට් එක හැම තිස්සම තියාගන්න. ඊට පස්සේ ඒ වගේම තමයි මේ මට ඇත්තටම අම්මගෙන් පන්ති සල්ලිල්ලන්න අමාරුයි. ඇත්තටම අස් දෙක දිහා බලන් අම්මගේ මාසෙ අවසානේ පන්ති සල්ලිල්ලන්න බෑ. ඊට පස්සේ මම සර් කෙනෙක් ළඟ පෝස්ටර් ගැහුවා. හෑන්ඩ් බිල් බෙදුවා. මට මතකයි මම සර් එක්කම පෝස්ටර් ගහනවා උදේ 6:00 ගෙදර ගිහිල්ලා ලේස්ති වෙලා අපෝ උදේ 8ට පන්තියට යනවා. අපෝ ගිහිල්ලා අහන් ඉඳලා පන්ති වරලා ගෙදර යනවා. ඒ වගේ මම ඇත්තරම මේ ලොකු කට්ටක් ඇවවා. ෆුට් සයිකලෙන් තමයි ඉස්සල්ලාම බද්දේමට යනවා. ඊට පස්සේ තමයි බස් එකේ යන්නේ. අපුනේ කොල්ලෙක්. ඒ වගේ ලොකු කට්ටක් ඇවවා. ඒතර මගේ හැමතිස්සම මේ වුණේ අම්මා මේකෙන් ගොඩ ගන්න. ඒ නිසා මම තමයි මේ ටියුෂන් එකට එන්න තවත් එක සාධකයක් වුණේ අම්මා. ඉතින් අද වන විට අම්මා ගෙදර එයාට ඕන විදියට හරිද එයා ගෙදරට වෙලා ඉන්නවා. මේ දහසේ ඉන්නවා. වාට ඒක තමයි කරන්න ඕන. මට ඕනේ ඒක කරන්න. අනිවාර්යෙන් මට ඕනුනේ ඒක කරන්න. ඉතින් මට අද සතුටුයි ඇත්තරම ඒක වෙච්ච එක දාන. ඒක තමයි පළවෙනි හීනේ තිබ්බ. පළවෙනි හීනේ. සමහර අය දින එකපාරම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉංජිනේරෙක් වෙන්න නැත්නම් ඕගොල්ලෝ ශේෂයෙන් ගත්තොත් ලොකු ගණකාධිකාරීවරයෙක් වෙන්න. නමුත් රිරෝෂන්ගේ හීනේ තිබ්බේ අම්මා දළු කඩන්න යන එක නතර කරලා අම්මව නිදාසේ අම්මට ඕන විදියට ඉදහසේ ජීවත් වෙන්න ගෙදර තියෙන එක. ඒ කියන්නේ හබා කරගත්තා. ඔය වගේ පුතු අඩෝයි. ඉතින් මම ගරු කරනවා හදවතින්ම. ඒ වගේ පුතෙක් ලැබිච්ච ඒ අම්මත් ගොඩක් වාසනාවන්තයි. ඒත් එක්කම ඒ වගේ ලොකු කට්ටක් ඇවිල්ලා අඬලා තියෙන. අනිවාර්යෙන් ඕන තරම් අල්ලලා තියෙනවා. ඒ කියන්නේ දේවල් මතක් වුණාට පස්සේ දේවල් නැති වෙද්දි ඇත්තරම ගොඩක් යාළුවෝ බුක්ති විඳින දේවල් තමයි නැති වෙද්දි අනිවාර්යෙන් ගොඩක් ඇඬුවා. හැබැයි මම වැටෙන පාරක් පාසා මම නැගිට්ටි අර සාදකේ අම්මගේ මම හැමතිස්සම හිතනවා මම වැටිලා හරියන්නේ නැහැ. අපි අම්මව ගොඩ ගන්න. මොකද අපේ අම්මා අද වන විට මේ කකුල් දෙකේ මේ දනපොල් කටු දෙක ගෙවිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉච්චරට ඇවිදලා දනිස්පොල් කටු දෙක ගෙවිලා තියෙන්නේ. ඇත්තටම අද බර වැඩ කරන්න බැහැ. එයා ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් එයා අවුරුදු ගාණක් අපි වෙනුවෙන් මේ කැප කිරීම කරා. අක්කව මාව මේ තත්ත්වයට ගේන්න. ගෙදර පිරිමිය නැතුව ළමයි දෙන්නෙක්ව කැම්පස් යවනවා කියන එක ලේසි නෑ. කන්න බොන්න දෙනවා කියන එක ලේසි නෑ. ලංකාවේ හැම අම්මා කෙනෙක්ම ඔය වගේ ළමයි ගොඩ දාන ඒක ඇත්තරම මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ළමයින්ට අද වෙද්දි තේරෙන්නේ. ඒ කියන්නේ අම්මලා කරන කැපකිරීම ළමයින්ට තේරෙන්නේ. ඉගෙන එලා හිතනවා ඒක අම්මලා තේරෙනවා ඒගොල්ලන්ට. එයාලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණා. අන්න අනිවාර්යයි. ඒතකොට එයලා හිතනවා මේ වගේ මේක අම්මගේ වගකීමක් කියලා. ඔව්. ඉගෙන මේක පැහැර නොහැරිය හැකි වගකීමක්. ඒත් එක්කම අපි වීඩියෝ එකේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. ලොකු කට්ටක් ආපු කොල්ලෙක්. නමුත් දැන් හොඳ තැනකට එමින් ඉන්නවා. තාම ගමන යනවා. ඉතින් මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයාගේ විස්තරය අහපුවම කතා කරන විලාශය දැක්කහම මම උගන්නන වීඩියෝස් දැක්ක සූම් ක්ලාසස් වල ඔයා උගන්නන විදිය දැක්කා. මම දන්නවා දවසක ලංකාවේ අංක 1 කෝට් ගුරුවරයා වෙයි. එහෙම දෙයක් මගේ හිතේ ඇඳුණා. ලොකු හෝල් ක්ලාස් එකක අර මයික් එක දාලා ළමයි ගොඩකට උගන්වන නිකන් මගේ ඇසිස්තරා මැවුණා නිරෝෂන් මෙහෙම වෙයි දවසක කියලා. ඉතින් ඒ හිඳ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ලොකු ප්ලෑන් එකක් තියෙනකොට ළමයිව ගොඩ දාන්න. ඒ ප්ලෑන් එක පොඩ්ඩක් අපි කියමු දැන්. තව කොංචි කොල්ලෙක්. නමුත් ලොකු හීනයක් තියෙනවා. තව ලොකු කැපවීමක් තියෙනවා මේ අහිංසක කොල්ල කෙල්ල ටිකක්ව ගොඩ දාන්න.
කැම්පස් වලට යවන්න එකෝන් පැත්තෙන් හොඳ තැනකට ගෙනියන්න ඒ ප්ලෑන් එක මොන වගේද අපිට කෙටියෙන් පොඩ්ඩක් කියමු මොන වගේ ප්ලෑන් එකක්ද තියෙන්නේ ක්ලාස් එක ඇතුළතදී මොන වගේ දේවල් ටිකක්ද කරන්නේ ඇත්තම අපේ ක්ලාස් එක සොම් වුණාට මං හැමතිස්සෙම බලන්නේ ඒක ලයිව් අත්දැකීමක් තියෙන මං ළමයින්ට කරන කියන දෙක දෙයක් තමයි කිසි දෙයක් අපේ එකෝන් වල කටපාඩම් කරන්න එපා මං කිසි දෙයක් එහෙම කටපාඩම් කරන්න කළත් නෑ මම ඒ ලෝක කරන කාලේ මං කියන්නේ එපා මම ඇත්තටම හැමතිස්සෙම කියන්නේ මේ තාර්තිකව හිතන්න මගේ ස්ලෝගන් නේද ලොජිකල් ඉකොනොමික්ස් හරිද ඒ කියන්නේ තාර්ථිකව හිතන්න. ඉතින් ඒ නිසා මම මුලින්ම මේ දේ කරනවා. ඊට පස්සේ තමයි එලට සුපිරිතම නිබන්ධන ගෙදරට යවන්න. කුරියර් සර්විස් එකේ ගෙදරටම යවන්න. ඒ ඊළඟ ප්ලෑන් එක තමයි මම අර මම කියපු මම කරපු දේවල් තුන් කියලා දෙන්න අපේ ළමයින්ට. ඉතින් ඒ නිසා මම කියනවා මයිකේෂන් බුක් එකක් හදන්න. ඔයාගේ විදියට. ඔය මගේ විදියට හැම පාඩමටම තමන්ගේ අලුත් ප්‍රශ්න හදන්න. ඒ අලුත් ප්‍රශ්න හදලා මට දාන්න. ඊට පස්සේ මටත් ඒකෙන් හොඳ ප්‍රශ්න තෝරලා ඒ අනිත් ළමයින්ට දෙන්න පුළුවන් නේ. මෙන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලත් ලියන්න. ඒ වගේ මම හැම පාඩමට යාට ගාමි වෙන්නත් පුළුවන් ඉතින්. අනිවාර්ය. ඒ වගේ මම පාඩම් 12ටම මයිකේෂන් බුක් 12ක් හදවා. ඒ වගේම තමයි ඊළඟට මම අර මම කරපු දේ මම ගේ ෆ්ලෑෂ් කාඩ් ඇදුවා කියලා. ඉතින් තව පොඩි දෙයක් ඇඩ් කළා ළමයින්ට බුක් මාක් සංකල්පයක් හඳුනා දීලා දෙනවා. බුක් මාක් එකක් හදනවා ඒ ළමාරු දේවල්. ඒ වගේම තමයි මයින්ඩ් මැප් හදනවා. අපේ පන්තින ළමයින්ගේ ගෙවල් මේ කාමරේ ගත්තොත් ඒක නිකන් අමුතු කාමරයක්. අර හැමදැනම මයින්ඩ් මැප් පළවලා ෆ්ලෑෂ් කාඩ් බොක්ස් තියෙනවා. ඒ කියන්නේ Taman වැඩ කරන තැන සුපිරිටම තියෙනවා. Taman වැඩ කරන තැන පිළිවෙල නැතුව ඇත්තටම අපිට වැඩ කරන්න හිතක් දෙන්නේ නැහැ. ඒ නිසා ඒ කලින් කාමරේ පිළිවෙල තියා. කාමරේ පිළිවෙල තියා ගන්න. ඒ නිසා ඒ පිළිවෙල හදනවා. ඒ වගේම තමයි හැම ළමයෙක්ටම මම තව පොඩි මගේ ප්‍රෝග්‍රෑම් එකක් ඒ වගේම තමයි මගේ තව පොඩි ඒ වගේම තමයි මගේ තව පොඩි ප්‍රෝග්‍රෑම් එකක් යනවා MCQ book එකක්. සාමාන්‍යයෙන් මගේ නම YouTube එකේ සර්ච් කරාම ඒක බලා ගන්න පුළුවන්. සෑම පාඩම් channel එක නමත් කියමු. නිරෝෂන් සඳරුවන් කියලා YouTube එකේ සර්ච් කරාම link එක මම description box එකේ දානවා. ඒකට බලන්න පුළුවන්. ඒක මගේ දැන් free උගන්වන classes ගොඩක් තියෙනවා. ඒකේ මම උගන්වනවා පාඩමෙන් පාඩමට MCQ. ඒ කියන්නේ පොඩි MCQ පොත් දෙකක් දෙනවා. පොඩි ගැට MCQ 600ක් තියෙන පොත් දෙකේ සෑම පාඩමට MCQ 50ක්. ඒතර පාඩම් 12 MCQ 600. අලුත්ම ප්‍රශ්න පාස් පේපර් එව නෙමෙයි අලුත්ම ප්‍රශ්න. ඒතර මම හැමදාම උදේ 6ට ළමයින්ට ක්ලාස් එකක් දා. මුල් කාලේ ළමයි ඔන්න ටිකක් අනේ සර් නැගිටින්න කම්මැලි හරිද? හැබැයි සතියයි කරේ. දැන් ඒලා කියනවා මම හදිස්සියකත් පන්තියක් අපි හිතමු මොකක් හරි අත්‍යවශ්‍යද මද තිබෙන්නේ නැහැ කියලා. අනේ සර් අද පන්ති නැද්ද අනේ තියන්න. ඒතර ඒලා නැගිටින්නේ මගේ ක්ලාස් එකට. ඉතින් ඒ වගේ මම MCQ ක්ලාස් එකක් කරනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒතකොට මේ පොත විතරයි අපින් ගන්න තියෙන්නේ. මේ පොත අරගෙන හැමදාම උදේ 6 ඉඳලා 7ට මම වීඩියෝ එකක් ළමයින්ට කරනවා. සූම් කරලා ඉවර වෙලා ඒකට සහභාගී වෙන්න බැරි ළමයින්ට සහ අපේ පන්තියට සහභාගී වෙන උනා අපේ ඉන්න අනිත් ළමයින්ට ඕනම කෙනෙක්ට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න පුළුවන්. ඒ වගේම තමයි අද වන විට මම දන්නවනේ මම කාපු කට් මම ෆ්‍රී කාඩ් අද වන විට මට 30ට අධික ප්‍රමාණයක් මම ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මමත් මොකද කට්ටක් කාලා ආව නිසා මම දන්නවා. ඒ නිසා මම කවදාකවත් අපේ ළමයි දන්නවා ක්ලාස් ෆීස් එකක් ගැන කවදාකවත් අංකයකට හිතන්නේ නැහැ. කතා කරලා ගියොත් අනේ මට ගෙවා ගන්න අමාරු කියලා. එම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මගේ තව ප්ලෑන් එකක් යනවා. මම කිව්වේ අර මයින්ඩ් මැප් හදුවා කියලා. ඒ වගේම තමයි මගේ තව ප්ලෑන් එකක් යනවා ස්ටිකි නෝට්. ඒ කියන්නේ දැන් අපි හිතමු ටියුට් එකේ අපි ගෙනගෙන යනවා. අපි ලියාගෙන යද්දී අපි සමහරක් වෙලාවට දැන් ටියුට් එකේ හැම දෙයක්ම දෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ටියුට් එකේ නැති අමතර කරුණුත් කියනවා. ඊපස්සේ මම ළමයින්ට මේ ස්ටිකි නෝට් යවනවා. ඒ කියන්නේ යවන්නේ අපි හිතමු එක්සෑම් එක. ඒතර එක්සෑම් එකේ පළවෙනි ගන්න 20 දෙනාට අවුරුදු දෙකටම අපි හිතමු යා ඒ ලෙවල් මුල් කාලෙන් අවුරුදු දෙකටම මැදදි නම් අවුරුද්දකටම ඒ අදාළ සියලු මිස්ටික් නෝට් මගේ ගානේ ඒ ළමයට ෆ්‍රී ආවනවා. ඔයා මේක තියාගන්න. ඒ වගේම තමයි තව කවුරු හරි කිව්වොත් අනේ සර් මටත් බෑ මේ මේව ගන්න සල්ලි නැහැ කියලා මං යවලා තියනවා. ඊට පස්සේ ඒවෙන් යලා අර ලස්සනට අර පිළිවෙල කියන ටියුට් එකක් බලන්න ආස හිතෙන විදියට ළමයින්ගේ මං හදනවා. නෝට් එකක් පෙරලුවට පස්සේ ඒක ලස්සනට සාමාන්‍ය මගේ FB එකට ගියාට පස්සේ පොඩි පොඩි වීඩියෝ කැලේ තියෙනවා. ලොජිකල් ඉකොනොමික්ස් නිරෝෂන් සඳරුවන් කියලා මගේ page එක ඒකෙත් මම link එක description එකේ දාලා තියෙනවා. ඔව්. ඒකට ගියාට පස්සේ ළමයි කොහොමද වැඩ කරන්නේ අපේ? එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාඩම් ප්‍රශ්නක් තියෙනවා නම් icon subject එක doubt එකක් තියෙනවා නම් ඔයා දැන් හොඳට කරන් යනවා නම් ඒ ගුරුවරයාගේ හොඳට කරන් යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඔබට පොඩි හරි ගැටලුවක් තියෙනවා නම් doubt එකක් තියෙනවා නම් මට මේ පාර අනාගත අයටත් පුළුවන් ලබන පාර ගොඩ දා ගන්න. අනිවාර්යයෙන්. ඒගොල්ලන්ට plan එකක් තියෙනවා. අපි ළඟ plan තියෙනවා. ඕනම දෙයකට plan එකක් තියෙනවා. එතකොට class එකට join වෙන්නේ කොහොමද? විශේෂම කාරණාව. ක්ලාස් එකට ජොයින් වෙන්නේ අපේ WhatsApp නම්බරේ මං කියන්නම් 076 23 23 292. ඔව් මෙතනින් උත්තර ඕගොල්ලෝ මේ වෙලාවේ පේනවා මෙන්න මේ නම්බර එක
වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔබ පෙනී සිටින අවුරුද්දෙත් එක කියන්නේ 2022 ලෙවල්ද 23 ද ඔබ පෙනී සිටින නමත් එක්ක පෙනී සිටින වර්ෂය දැම්මනම් හරි මේ ඒ ලෙවල් වලට පෙනී සිටින වර්ෂය දැම්මනම් හරි ඉතින් අපේ ක්ලාස් එක සම්බන්ධ වීමේ හැකියාව ඔබට තියෙනවා ඔබට රිප්ලයි එකක් දී ඉතින් එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් අපි ගොඩක් දේවල් කතා කරා මම හිතන ජීවිතේට ගොඩක් දේවල් ගන්න ඇති දැන් මේ නිරෝෂන්ගේ ක්ලාස් එකේ තියෙන විශේෂත්වය මොකක්ද ඒ ලෙවල් පාස් වෙලා විතරක් නෙමෙයි ඒ තුනක් අරන් විතරක් නෙමෙයි ජවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණ ශිෂ්‍යයෙක් විතරක් නෙමෙයි වාණිජාංශයෙන් ලංකාවේ පළවෙනියා වුණු ඔහු තමයි මේ ක්ලාස් එක කරන්නේ වාණිජාංශයෙන් ලංකාවේ පළවෙනියා වුණු කෙනෙක් කරන ලංකාවේ එකම ආර්ථික විද්‍යාපන්තිය තමයි නිරෝෂන් කරන්නේ ඉතින් අවසාන වශයෙන් වීඩියෝ එකේ අවසාන ප්‍රශ්නේ ලොකු ගමනක් ආවා මේ වීඩියෝ ගොඩක් අය බලන්න ඇති ලංකාවේ පළවෙනියා වෙන්න ජබුරට තේරෙන්න එකෝන් පැත්තෙන් ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙන ඉන්න ගොඩක් අය ඒ ලෙවල් සිහිනේ ගොඩ දා ගන්න පොඳ කර ගන්න නැතුව ගොඩ දා ගන්න ආසාවෙන් බලාගෙන ඉන්න පිරිස අවසාන වශයෙන් කෙටි මොකක්ද කියන්නේ ඇත්තටම කෙටිම්ම කිව්වොත් මෙච්චර වාඩ කියන්න තියෙන්නේ ඔබ ඒ ලෙවල් ලියනවා ඒ ලෙවල් ලියලා රිසල්ට් එද්දී ඔයාගේ අම්මගේ මූණ ඔබ කොහොමද තියන්නේ विभाग पास लंका අපේ නංගිල මල්ලිලට ඔයාගේ රිසල්ට් එද්දි ඔයාගේ අම්මගේ මූණට කඳුළු ගේන්න පුළුවන් ආකාර දෙකක් එකක් සතුටු කඳුළු අනිත් එක දුක් කඳුළු ඒ නිසා ඔබගේ අතේ තමයි ඒක තියෙන්නේ ඔයාගේ අම්මගේ මූණට සතුටු කඳුළු ගේන්න හරිද ඔබ උත්සාහ කරන්න තාත්තගේ මූණට ඔයාගේ ආඩම්බරේ මේ මගේ පුතා මේ යුනිවර්සිටි එකේ මගේ දුව මේ යුනිවර්සිටි එකේ හරිද අම්මට ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්ත්වයට එන්න මම ආස කරමු දෙයක් තමයි අම්මගේ තාත්තගේ නම කියලා මාමන් දුන්නා දෙනවට වඩා මගේ නම කියලා අම්මව තාත්තව දුන්නා දෙන තත්ත්වයටපත් වෙන්න ඉතින් ඔබත් ඒ දේ කරන්න මෙන්න මේ අර දිස්ත්‍රික්ක පළවෙනි වුණු දුවගේ පුතාගේ තාත්තා ලංකාවේ පළවෙනි වුණු දුවගේ පුතාගේ තාත්තා සහෝදරයා ඒ හැංගීම අම්මල තාත්තලට දෙනවා කියන්නේ ඒක සල්ලි වලට ගන්න अनिवार्य आराधना